අයිවන් පාලම එකතුලයින්නේ වටපිට YouTube චැනල ගත්ත එක් දශක ගණනාවක ප්‍රතිඵලයක් විදිහට සැතපුම් මිලියන ගණනක් ගෙවාගෙන ගිහිල්ල සඳමත පළමු මිනිස් පාසටාන සටහන් වයේ අදින් වසර පනාකට පෙර ඒකන්නේ 1969 ජූලි 20 වෙනිදා සඳමත සටහන් කරපු පළමු පාසටානේ හිමිකරවුණේ නීල් ලාම්ස්ට්‍රෝන්. නීල් ලාම්ස්ට්‍රෝන් හරි අපූරු ප්‍රකාශයක් කරනවා. මිනිහෙක් විදිහට ගත්තොත් ඒක පුංචිම පුංචි පියවර. හැබැයි මානව ශිෂ්ටාචාරය ගත්තාම මානව ශිෂ්ටාචාරයේ අති දැවැන්ත පිම්මක් විදිහට එයා ඒක හඳුන්වනවා. මුළු ලෝකයක්ම බලන් ඉද්දී මේ වගේ ක්‍රියාවලියකට එකතු වීම කියන්නේ පුංචි දෙයක් වගේ පෙනුනට අවුරුදු ගණනාවක මහන්සියක් ඒක පිටුපස්සේ සැඟවිලා තිබ්බා. ඒ කාලවකවානුවේදී ඇමරිකාව සහ රුසියාව කියන්නේ අභ්‍යවකාශ තරණයේ තියුණු තරගයක් තිබුණු රටවල් දෙකක්. හැබැයි ඒ වෙනකොටත් රුසියාව යුරි ගගාරින්ව අභ්‍යවකාශගත කරලා නිරුපද්‍රිතව නැවත මව්බිමට ගෙන්ව ගැනීමටත් සමත් වෙලා තිබුණා. 1961 ඇමරිකාවේ ජනාධිපති විදියට කටයුතු කරපු ජෝන් එෆ් කෙනඩි විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. ඒ තමයි 60 වන දශකයේ අවසන් වෙන්න කලින් පළමු මිනිස් පාසටහන ඇමරිකාව විසින් හඳේ සටහන් කරනවා කියලා. කොහොමනත් ඇමරිකාවේ ජනාධිපති විදියට කටයුතු කරපු කෙනෙඩි ප්‍රකාශ කරපු මේ ප්‍රකාශය සාර්ථකත්වයට පත් කරන්න හැකි වෙනවා රිචඩ් නික්සන්ගේ පාලන කාලයේදී. ඒකට මහඟු සහයෝගයක් ලබා දෙනවා NASA ආයතනය. 1969 ජූලි 16 වෙනිදා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නීල් ලාම්ස්ට්‍රෝන්, එඩ්වින් සහ මයිකල් කොලින්ස් කියන අභ්‍යවකාශගාමීන් 3 දෙනා ඇපොලෝ 11 යානින් පිටත් වෙනවා. මේ පිටත් වෙන්නේ ශිෂ්ටාචාරයක ගමන් මඟ වෙනස් කරන්න. ඒ කියන්නේ පළමු සඳ තරණයට. මේ ගමනදී නිලධාරීන් සිය ගණනාවක් එයාලගේ අසුන්වල ඉඳලා බලාගෙන හිටියා. ඒ වගේම ලෝකයේ පුරා මිලියන ගණනක් ප්‍රේක්ෂකයෝ රූපවාහිනිය හරහා මේ සිද්ධි නැරඹුවා. සඳමත සටහන් කරන පළමු පාසටහන, ඒ කියන්නේ නීල් ලාම්ස්ට්‍රෝන්ගේ පාසටහන, ඔහු ළඟ තිබුණු කැමරාවේ සටහන් වෙනවා. ඒත් එක්කම නීල් ලාම්ස්ට්‍රෝන්ගේ රුව සටහන් වුණේ එඩ්වින්ගේ කැමරාවේ. ඒ වගේම වැඩි කතාබහකට ලක් නොවුනත් මයිකල් කොලින්ස් කියන චරිතේ මේ සඳ ගමන තුළ මහඟු කාර්යයක් ඉටු කළා කියලා සඳහන් වෙනවා. රුසියාව කියන රටට කලින් ඇමරිකාව සඳතරණය කරලා සඳේ තමන්ගේ කොඩිය රඳවන්න ඇමරිකානු ඩොලර් බිලියන 25ක් වියදම් කරලා තියෙනවා. ඒ මුදලේ අද වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 263. NASA ආයතනය තුළ වැඩ කටයුතු කරපු ලක්ෂ 4කට විතර ආසන්න ප්‍රමාණයක් මේ කටයුත්ත සඳහා පූර්ණ දායකත්වය ලබා දීලා තියෙනවා. නීල් ලාම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස පැය 21ක කාලයක් සඳේ මතුපිට ඉඳලා තියෙනවා. ඔවුන් 3 දෙනාගේ සූදානම තමයි ඉතිහාසයේ නැවතත් අලුතින් ලියන එක. හැබැයි ඒ වෙනකොටත් CBS පුවත් මත වගේ නීල් ලාම්ස්ට්‍රෝන්, එඩ්වින්, මයිකල් කොලින්ස් කියන 3 දෙනාගේම මරණ දැන්වීම නිෂ්පාදනය කළ අවසාන. ඒ වගේම එවකට ජනාධිපති විදිහට කටයුතු කරපු රිචඩ් නික්සන්ගේ ශෝක පළකිරීමත් නිෂ්පාදනය කළ අවසානයි. හැබැයි වාසනාවකට වගේ ඒ පුවත්පත් ප්‍රචාරය වුණේ නැහැ. කොහොමනත් ලෝකයේ ජයගන්න ශිෂ්ටාචාරයේ අලුතින් ලියන්න ඉතිහාසය වෙනස් කරන්න ගියපු 3 දෙනාගේ ඉරණම ලියවිලා තිබුණේ ඒ විදිහට. ඇමරිකාව විසින් සඳතරණය කරලා පළමු මිනිස් පාසටහන සන්ටුවන් කරාට පස්සේ මේ ගැන විවිධ මත එල්ල වුණා. ඒ කියන්නේ මේ සඳගමන බොරුවක් කියලා විවිධ මත මිනිස්සු අතර ප්‍රචාරය වුණා. මේ විදිහට සඳගමන මිත්‍යාවක් කියලා එක එක මත ඉදිරිපත් වෙද්දී ප්‍රබල සාක්ෂි ඇතුව එක එක මත ඉදිරිපත් වුණා. ඉතින් ඒ අතර කිහිපයක් තමයි සඳ මත උඩට ඉන්නවනම් තරු පෙන්න ඕනේ. හැබැයි මේ ඡායාරූප කිසි එක්ක මේ වීඩියෝ කිසි එක්ක තරු පෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයාලා රඳවපු ඇමරිකාව කොඩිය සුළඟට ලෙලෙදෙන ආකාරයක් පේනවා. හැබැයි හඳේ හුළං තියෙන විදිහක් නැහැ. එතකොට කොහොමද මේ කොඩිය උලංගර සැලවෙන්නේ? ඒත් එක්කම නීල් ලාම්ස්ට්‍රෝන්ගේ හෙවණැල්ල හඳ මතට වැටලා දිනවා. ඒක කොහොමද සිද්ධ වුනේ? ඒ වගේම ඇපොලෝ 11 යානය වගේ විශාල යානයක් උඩට ඔසවගෙන යන්න ඒ කාලේ තාක්ෂණයක් තිබුණාද? මේ වගේ විවිධ මත ඒ කාලේ ප්‍රචාරය වුණා. ඉතින් සමහර අය ඒව විශ්වාස කරේ නැහැ, හඳ ගමන ඇත්ත කියලා විශ්වාස කරා. හැබැයි ඇමරිකාවෙම සමහර මිනිස්සු මේ හඳ ගමන මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න ගොඩක් උත්සාහ අරන් තියෙනවා. 1999 දී ඇමරිකාවේ සිදු කරපු පරීක්ෂණයකින් හෙළිවිලා තියෙනවා ඇමරිකානුවන්ගෙන් 100%ක්ම මේ සඳගමන මිත්‍යාවක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම තවත් 5%කට මේ ගැන නිශ්චිත අදහසක් නැහැ. ඇමරිකාවේ සමහර මිනිස්සු හිතන්නේ මේක රූපවාහිනී මැදිරියක් තුල නිෂ්පාදනය කරපු ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ චිත්‍රපටියක් වගේ මේක පටිගත කරලා මේක මිනිසුන්ට බෙදා හැරියක් කියලා තමයි එයාලගේ මතය. ඒ වගේම තමයි මේ සඳගමන කියන්නේ NASA විද්‍යාඥයින් මැවු ප්‍රබන්ධයක් විදිහට තමයි ගොඩක් අය සලකන්නේ. සඳගමන මිත්‍යාවක් කියලා මොන විදිය තර්ක ඉදිරිපත් ඒ තර්ක පිටුපස්සට දාලා මේ සඳගමන ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් මේ විද්‍යාඥයින් අතර තියෙනවා. අහසේ තරු පේන්නේ නැහැ කියන එකට මේ විද්‍යාඥයින් පෙන්නලා දෙන්නේ ඒ කාලේ පාවිච්චි කරපු කැමරාවලින් එච්චර ක්වොලිටි ෆොටෝ එකක් ගන්න බෑ කියලා. ඒ කියන්නේ තරු පේන්න තිබුණත් ඒව මේ ඡායාරූපයේදී පේන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි හඳමත රඳවපු ඇමරිකානු කොඩිය සුළඟට ලෙලදෙනවා වගේ පේන්නේ. එයාලා ඇමරිකානු කොඩිය රැගෙන යද්දී තිබුණු රැලි කිහිපයක් ඒ විදිහට සුළඟට ලෙලදෙනවා වගේ පේනවා කියලා තමයි එයාලා සඳහන් කරන්නේ. කොහොමුණත් මේ අභ්‍යවකාශගාමීන් නැවත පෘථිවියට එනකොට හඳේ ඉඳලා චන්ද්‍ර පාෂාණ අරගෙන ආවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ පාෂාණ කොටස් විවිධ රටවල් වලට යවලා
රටවල්ලින් විධ පරීක්ෂණ කරලා නැවත ගෙන්න්නවගෙන තියෙනවා කියලා සඳහන්නවා. ඒ අතර ලංකාවේ කීර්තිමත් පුද්ගලෙක් වන සිරිල් පොන්නම් පෙරම කියන මහත්තයත් ඉන්න නිල් ආම්ස්ට්‍රෝන්ගේ සහ එඩ්වින්ගේ පාසටන් තවමත් හඳේ තියෙනවලු. ඒකට හේතුවතම සඳේ සුළඟ වගේ භෞතික සාධක නැති නිසා මෙවට කිසිම හානියක් වෙන්නතුව ඒ දවස්වල තිබුණ විදිහටම තාමත් පවතිනවලු. මේව පිළිබඳ විමර්ශනය කරන්න නැවත යපු චන්ද්‍රිකා යානාවල එයාලගේ පාසටහන් එහෙමත් හොයාගන්න හැකි වෙලා තියෙනවලු. කොහොමනත් මේ අභ්‍යවකාශ තරණයේ වැඩි ගෞරවයක් හිමි කරන්න සෝවියට් රුසියාව සමත් වෙලා තියෙනවා. පළමු අන්තර්මහද්වීපික මිසයිල් එල්ල කිරීම, පළමු කෘතීම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම, ලයිකා බැල්ල අභ්‍යවකාශගත කිරීම, ඒ වගේම ගගනගාමීක් වෙන යුරි ගගාරින්ව අභ්‍යවකාශගත කළා නැවත නිරුපත්‍රිතව මව්බිමට ගෙන්වා ගැනීම, පළමු ගගනගාමිනී අභ්‍යවකාශගත කිරීම, මේ වගේ විවිධ දේවල් වලට සෝවියට් රුසියාව එයාලගේ දායකත්වය ලබා දීලා තිනවා. කොහොමනත් මිනිසෙක් අභ්‍යවකාශගත කිරීම සහ ජීවියෙක්ව අභ්‍යවකාශගත කිරීම කියන දෙකේම ගෞරවය හිමි වෙන්නේ සෝවියට් රුසියාවට. සෝවියට් රුසියාව මේ තරඟයට එකතු වෙන්නේ 1957 දී. එතනින් පස්සේ ඇමරිකාව විසින් NASA ආයතනය නිර්මාණය කළා 1958 දී මේ තරඟයට එකතු වෙනවා. මේ සඳගමන පිළිබඳ එක එක විදිහේ බොහෝ කතා අපිට අහන්න ලැබෙනවා. මේ අතර තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි සඳමත පාතබපු දෙවනි පුද්ගලයාට. ඒ කියන්නේ එඩ්වින්ට් එඩ්වින්ට මේ සඳගමන වෙනුවෙන් ඇමරිකාව විසින් ගෙවලා තින්නේ ඩොලර් 33ක වගේ පුංචි මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 6000කට විතර ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඒක ඒ කාලෙදි ලොකු වටිනාකමක් තියෙන මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ මතිමතාන්තර මේ සඳගමන පිටුපස්සේ තියෙනවා. කොහොමනත් රුසියාව හා ඇමරිකාව අතර තිබුණු අභ්‍යවකාශ තරණයේ තරඟේ මේ වෙනකොට නිමා වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ රටවල් දෙකම එකතු වෙලා විවිධ අභ්‍යවකාශ ගාමීන් අභ්‍යවකාශගත කරනවා. ඒත් එක්කම මේ රටවල් දෙක එකතු වෙලා වෙනත් රටවල් වලට උදව් කරනවා අභ්‍යවකාශයේ තරණය කරන්න. ඒත් එක්කම මේ වෙනකොට චීනෙත් මේකේ ප්‍රබල තැනක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ මෑතකදී ශ්‍රී ලංකාවෙත් අපි දැක්කා විශ්වවිද්‍යාලයක හිටපු සිසුන් කිහිප දෙනෙක් නිර්මාණය කරපු රාවණා 1 කියන චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළා. ඒකෙන් ලබාගෙන තිබුණු ඡායාරූපත් ලෝකවාසී සියලුම දෙනාට දැක ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් සඳගමන ගැන ඔයාගේ අදහස මොකක්ද? මේක ඇත්තටම සිදු වුණාද? එහෙම නැත්නම් ඇමරිකාව විසින් එයාලා බලවතුන් කියලා පෙන්වන්න මේක රූපවාහිනී ආයතනයක් තුල පටිගත කරාද? අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හැම වෙලේ බලාපොරොත්තුෙන් සමුගින යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හැමෝම සිල්ම දනට සුබ දවසක්.